ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක අර්ධශතකයක් ගත්ත ලාබාලම් ක්‍රීඩකයා කවුරු කියලාද ඔයාලා හිතන්නේ? ඒ ඔයා අනුමාන කරන ක්‍රීඩකයා නොවෙන්න පුළුවන්. මොකද මේ ලෝක වාර්තාව මීට දින කිහිපයකට උඩදී තමයි අලුත් වෙන්නේ. නේපාල් ක්‍රීඩක රෝහිත් පෞඩෙල් තමයි දැන් මේ ලෝක වාර්තාවේ හිමිකාරයා. එක්සත් අරාබි එමිල් රාජ කණ්ඩායමක තිබුණු තරගයක පන්දු 58කදී 4/7 එක්ක ලකුණු 55ක් ලබා ගන්න මේ තරුණයාගේ වයස අර්ධශතකය ලබා ගන්න දවසට සටහන් වෙන්නේ අවුරුදු 16කුත් දින 146ක් විදිහට. මේ ලෝක වාර්තාව මීට කලින් අයිති කරගෙන හිටිය SMC ක්‍රීඩකෙක් නෙමෙයි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සාර්ථකම ප්‍රතිකරුව විදිහට හඳුන්වන්න පුළුවන් සචින් තමයි මීට කලින් ජාත්‍යන්තර තරගයක අර්ධශතකයක් ගත්ත ලාබාලම් ක්‍රීඩකයා. සචින් තමන්ගේ පළවෙනි අර්ධශතකය ගනිද්දී වයස අවුරුදු 16 දින 213යි. පාකිස්තානයේ එරෙහිව ටෙස්ට් තරගයකදී තමයි සචින් මේ විදිහට අර්ධශතකයක් ලබා ගන්නේ. තුන්වෙනි තැන ඉන්නේ සයිඩ් අෆ්‍රෙඩි. 1996 ඔක්තෝබර් 4 වෙනිදා කෙන්‍යාවේ නයිරෝබි වලදී ලංකාවේ එක් දින තරගයක අර්ධශතකයක් පහු කරලා ශතකයක් ගහන අෆ්‍රෙඩිට එදාට වයස සටහන් වෙන්නේ අවුරුදු 16කුත් දින 217ක් විදිහට. ඊට පස්සේ මේ වාර්තාවේ 4 වෙනි තැන නැවත සචිනුත්, 5 වෙනි තැන අෆ්‍රෙඩිත්, 6 වෙනි තැන සචිනුත්, 7 වෙනි තැන අෆ්‍රෙඩිත් විදිහට මේ දෙන්නා වාර්තාවේ වැඩි කවුරු බෙදාගෙන තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රීඩකෙක් මේ වාර්තාවේ උඩින්ම ඉන්නේ ශ්‍රී ලංකා ලෝක කුසලානයේ දිනදී නායකත්වය දුන්නු ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළවෙනි ටෙස්ට් තරගයටත් සෙල්ලම් කරපු අර්ජුන් රණතුංග. රණතුංග ශ්‍රී ලංකාවේ පළවෙනි ටෙස්ට් තරගයේදී ලබා ගත්ත ලකුණු 54 තමයි ශ්‍රී ලංකා ප්‍රතිකරුවෙක් අඩුම වයසකින් ගත්ත ජාත්‍යන්තර අර්ධශතකය. ඒ අර්ධශතකය ගනිද්දී අර්ජුන්ගේ වයස සටහනුනේ අවුරුදු 18කුත් දින 78ක් විදිහට. මේ විදිහට ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම තැනක නමක් ලියාගන්න ක්‍රීඩකයෝ පහු කරලා තමයි නේපාල තරුණයා ලෝක වාර්තාවේ ඉහළින්ම නම ලියාගන්නේ. අපි බලමු මේ ආරම්භය කොතනින් අවසන් කරන්න මේ තරුණ ක්‍රීඩකයාට හැකියාව ලැබෙයිද කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.